මේ දිනවල රිදීතිරේ ජයකේලි නංවන විජේබා කොල්ලය සිනමා සිත්තමෙහි ප්‍රධාන චරිතයේ අයිතිකාරිය ඇයයි. සුන්දර නමුත් සංකීර්ණ ගැහෙන චරිතයක් වන නීලමණීගේ චරිතය ප්‍රතිනිරූපණයෙන් පසු සෙනාලි අපට හමු වූ මුල් අවස්ථාවේම අපි ඇයගෙන් විමසු ප්‍රශ්නවලට ලැබුණු පිළිතුරු මේ. විජේබා කොල්ලේ කියන්නේ තිරගතවන මා රංගපෑ දෙවන චිත්‍රපටයයි. මගේ පළවෙනි චිත්‍රපටි සූමරත්න දිසානායක මහත්මයාගේ සිරි පැරකුම් චිත්‍රපටයයි. ඒක ළමා චිත්‍රපටියක්. සිරිමා ලෙතනගේ චරිතය ප්‍රධාන චරිතයක් වුණාට ඒ කතාන්දරයේ හැටියට ප්‍රධාන චරිතය වෙන්නේ වෙනත් චරිතයක්. ඒ අනුව ගත්තහම විජේබා කොල්ලේ තමයි මම පළමු වරට ප්‍රධාන චරිතයක් කරන්නේ. අනික් කාරණාව මේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයාගේ චිත්‍රපටයක් වීම. එපමණක් නොවේ. සිනමා තිරය මත ඔබ පළමු වරට නේද ෆිල්ම් කරන්නේ? ඔව්. මගේ කලා දිවියේ පළවෙනි වතාවට මම පෙම්වතියගේ චරිතයක් කරන්නේ වගේම ඒ පෙම්වතියගේ චරිතේ සුවිශේෂී. මන්ද මෙහි එන නීලමණීගේ චරිතය කළුද සුදුද කියලා නිශ්චිත තැනක තියන්න බැරි චරිතයක්. මෙවන් චරිතයක් හිමිවීම ගැන අද ඔබට දැනෙන හැඟීම කුමක්ද? සුනිල් ආරියරත්න මහත්මයා එක්ක මේ චිත්‍රපටයේ වැඩ කරද්දී මම දැනගත්තේ ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණයට එන්න පෙර පාසල් ළමයෙක් විදිහට හිටිය කාලේ පටන් චිත්‍රපටයක් කරන්න ලැබුණොත් ඒ සඳහා විජේබා කොල්ලේ තෝරගන්නවා කියලා හිතලා තියෙනවා. එතුමාගේ එම හීනේ නීලමණී වෙන්න මට අවස්ථාවක් ලැබීම ලොකු භාග්‍යයක්. සෙනාලි හැම විටම නීලමණී හා එකගද? විජේබා කොල්ලේ පිටපතයි පොතයි කියවලා ඉවරුණාට පස්සේ මම චරිතය තේරුම් ගන්න පටන් ගත්තා. පෞද්ගලිකව සෙනාලි ෆොන්සේකා හැටියට මම නීලමණීගේ චරිතයට එකඟ නොවන තැනුත් තිබුණා. නමුත් නිර්මාණයේදී මම එම චරිතය ජීවත් විය යුතු මෙන්ම ඇගේ චරිතයේ ඇති දේවල් මා විසින් සාධාරණීකරණය කළ යුතු කියන දේ මම තේරුම් ගත්තා. ඔබගේ රංගනය ගැන ඔබට තක්සේරුවක් තියෙනවද? චිත්‍රපටය පෙන්වන්න පෙර මගේ හිතේ බයක් තිබුණා. ඒ මගේ රංගනය ගැන මට විශ්වාසයක් නැහැ කියන එක නෙවෙයි. නමුත් චිත්‍රපටයේ තිරගත වෙද්දි තිරයේ මාව කොයි ආකාරයට පෙනීද කියලා බයක් තිබ්බා. ඒ වගේම මට මේ චරිතේ මීටත් වඩා හොඳින් කරන්න පුළුවන් කියලා මට දැන් හිතෙනවා. නමුත් ඒ අවස්ථාවේ මට තිබුණු දැනුමත් එක්ක මම මේ වෙලාවේ චරිතය කරේ. චිත්‍රපටයේ නැරඹුවට පස්සේ වැරදි තියෙන තැන් දැනුණා. නමුත් මට කරන්න පුළුවන් උපරිමයෙන් කරලා තියෙනවා කියලා දැනුණා. මේ වෙද්දි ශේෂ්ත්‍රයේ දැවැන්තයින් වගේම විවිධ අයගෙන් මට සුබපැතුම් සහ අදහස් උදහස් ලැබෙමින් පවතිනවා. සෙනාලි චරිතයක් කරද්දී වැදගත් කියලා තීරණය කරන්නේ කුමන කාරණා අනුවද? මම විවිධාකාර චරිත කරන්න ආස කෙනෙක්. මම වෙනසකට ආසයි. මට වෙනස් විදිහේ චරිත ලැබෙනවා නම් අනිවාර්යෙන්ම බාර ගන්නවා. බටහිර රටක පදිංචිකාරියක් වන සෙනාලි ලංකාවට ඇවිත් රංගනේ තෝරගන්නේ. මම රංගන ශිල්පිනියක් වෙන්න සිනමාවට තියෙන අසීමිත ආදරය සහ මටම තේරුම් ගන්න බැරි පිස්සුවක් නිසා. සිනමාව, කලාව, රංගනය ගැන වුණත් එක්කයි මම ලංකාවට ඇවිත් මේ විදිහට වැඩ කරන්නේ. ඉදිරියේදී ඔබගේ රංගනය දකින්න ලැබෙන නිර්මාණ මොනවද? ධනුෂ්ක රේමන්ගේ පරිස්සමින් ඉන්න, ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහත්තයාගේ යාත්‍රා සහ ජැක්සන් ඇන්තනි මහත්මයාගේ එකගේ සොකරි චිත්‍රපටයේ චරිතයකට දායක වෙලා තියෙනවා. මං හිතනවා මට ලැබෙන ආරාධනා එක්ක ඉදිරියේදී හොඳ චරිතවලින් ප්‍රේක්ෂකයන් අතරට එන්න ලැබෙයි කියලා. සෙනාලි හැම චරිතයක්ම බාරගන්න සූදානම්ද? පෞද්ගලිකව මට තෝර බේර ගැනීමක් තියෙනවා. මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මම කරන චරිතයේ උපරිම සාධාරණීකයක් ඉෂ්ට කරන්න. සමහර චරිතවල සමහර දර්ශනවලදී මම පසුබෑමට ලක් වෙනවා. නමුත් මම කියන්නේ ඒ දේවල් වැරදි කියලා. කලා ශිල්පිනියකට ඒ දේ කරන්න පුළුවන් නම් ඒක ඒ අයගේ තියෙන දක්ෂතාවයක්. අපි කරන ඕනෑම දෙයක් කැමරාවක් ඉදිරියේදී කරන්නේ ඇත්ත වගේ රඟපෑම. රඟපෑම බොරුවක් නොවේ, ඒක ඇත්ත. හැම වෙලාවෙම මට මම කරන දේ ගැන ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. එහෙම විශ්වාසයෙන් යුතුව කරන්න බැරි චරිත මම බාරගන්නේ නැහැ. සිනමාව ඇතුළේ ඔබ දකින හීනය කුමක්ද? ජනප්‍රිය නිලිය වෙන එක අපේ අතේ තියෙන දෙයක් නොවේ. ඒක තියෙන්නේ ප්‍රේක්ෂකයාගේ අතේ. මම දැනට ඇවිත් තියෙන දුරත් එක ගත්තාම යම්කිසි ප්‍රමාණයකට ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබිලා තියෙනවා. මං හිතනවා ජනප්‍රිය පැත්තෙන් යම් දුරකට ඇවිත් තියෙනවා කියලා. දැන් මට දක්ෂ චරිතාංග නිලියක් වෙන්නයි ඕනේ. කවදා හරි මම කලාවෙන් අයින් වුණ දවසක මම හොඳ රංගන ශිල්පිනියක් විදිහට මතකයේ තියෙන තැනක ඉන්න මට අවශ්‍යයි. ඔබ ටෙලිතිරයට ඇහැදයිද? හොඳ චරිත ලැබුණාම මම ටෙලිනාට්‍යවලට දායක වෙනවා. නමුත් මගේ මුල් ආදරය තියෙන සිනමාවේ. ඔබට ලැබෙන ජනප්‍රියත්වය යොදාගෙන එයින් වෙළඳ ලෝකයේ කරන ප්‍රචාර ගැන වගකීම් සහගතද? සමාජයේ ප්‍රතිරූපයක් ගොඩනැගුණට පස්සේ මිනිස්සු අපි දිහා බලන් ඉන්නවා.
ඔවුන් අපි දිහා බලලා තීරණ ගන්නවා අපි දිහා බලලා හැදෙනවා ඒ නිසා අපි සමාජයට දෙන්න ඕනේ හොඳ දේවල් කියලා මම විශ්වාස කරනවා මම දෙයක් කියනවා නම් කියන්නේ ඒ ගැන වගකීමෙන් කියන තැනක ඉන්නේ